ඒ වැඩිම ජනකායක් භාවිතා කරන භාෂාව කිව්වනේ ඒ වුණාට බලන්නකෝ ඒකේ තියෙන ප්‍රශ්න මම නෙවෙයි මේක කියන්නේ මහාචාර්ය ජීවි දිසානායක මහාචාර්යතුමා කියනවා මෙන්න මේ මං කියපු දේවලින් චුට්ටක් විතරක් කියනවා බලන්නකෝ අපේ භාෂාවේ පළවෙනි අකුරු ටික ආ ආ ඈ ඈ ඊට පස්සේ ඊ ඊ ඕ ඕ කොහොම හෝම තියෙනවා තව භාෂාව ඉතින් මේ පුංචි දරුවන්ට කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ ආ ආ ඈ ඈ කියන වචන තියෙන එක අකුරයි මොකද්ද ඒ අකුර විතර අපි පයන්න කියන්නකෝ ඉංග්‍රීසියෙන් ප කියලා කියන්නේ PA අපි සිංහලෙන් පෑ කියමුකෝ ඒත් ඉංග්‍රීසියෙන් කියන්නේ PA අපි සිංහලෙන් පෑ කියමුකෝ ඒත් ඉංග්‍රීසියෙන් කියන්නේ PA එතකොට කොයි භාෂාවද වඩා දියුණු සිංහල භාෂාව. ඉතින් එතුමා තවත් අප්‍රවිශාල විග්‍රහයක් කරා ඉක්මන් විග්‍රහයක් මේ සභාවට ගැලපෙන්න මේ එතකොට කොයි භාෂාවද ලෝකේ වඩා දියුණු භාෂාව අපේ භාෂාව. අපේ භාෂාව කතා කරන මිනිහෙකුට ලෝකේ ඕනෑම භාෂාවක් පාවිච්චි කරන්න කතා කරන්න පුළුවන්. හැබැයි ඒ භාෂාව කතා කරන කට්ටියට සිංහල භාෂාව කතා කරන්න දැන් අමාරු උච්චාරණය අපිට ඒ වුණ භාෂාවක් උච්චාරණය කරන්න පුළුවන්. මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් අපි දෙමළ සහෝදරියක් සහෝදර මේ සභාවේ ඉන්නවා වෙන්න පුළුවන්. ලෑල්ල කිව්වොත් ඒගොල්ලන්ට ලෑල්ල කියාගන්න බැහැ. නමුත් අපිට දෙමළ භාෂාවේ ඕන හඬක් අපිට කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවේ ඕන හඬක් අපිට කතා කරන්න පුළුවන්. අපේ භාෂාව හැදිලා තියෙන්නේ මේ අපේ ශරීරයේ තියෙන සියලුම අංගෝපාංග පාවිච්චි කරලා භාවිතා කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඔබට තව විනාඩියක් දෙයක් ඉන්න පුළුවන් නම් ඒ ගැඹුරු දේ මට කියන්න පුළුවන්. දැන් බලන්න ලෝකයේ ඕනෑම දරුවෙක් ඉපදිලා ඉස්සල්ලාම අඳන්නේ කොහොමද? ඈ ඈ ඔහේ ඔහේ කියලා අඳන්නේ. හිමද? ඔගුලන් හිමද? මතක නැද්ද? ආ ඔක්කොම අඳන්නේ ඈ ඈ ඔහේ ඔහේ කියලා. මොකද්ද ශබ්දය? ආශබ්දය සිංහල භාෂාවේ පළවෙනි ශබ්දය මොකද්ද ආශබ්දය බලන්නකෝ අපේ භාෂා නිර්මාතෘවරුන් ඉස්සෙල්ලම පුංචි මවගේ කුසින් බිහිවෙච්ච දරුවගේ බිහිවෙන පළවෙනි හඬට තමයි පළවෙනි අකුර වෙන් කරේ වෙන භාෂාවල ඒක තියෙනවද නෑ එතකොට ඊළඟට මේ හඬ මේ දරුවට කවුද කියලා දුන්නේ ස්වභාවයෙන් ඒක ආවේ එතකොට මේ ස්වාභාවික පදනම් කරගෙන තමයි අපේ භාෂාව නිර්මාණය වුනේ ඊට පස්සේ අපේ අපුරු කියන්න යනකොට ආ ආ ඈ ඈ ඊ ඊ ඌ කා ක ටා ඩ ඩා ඩ න කියන අපුරු කියන්න යනකොට හදවතින් විතරක් කියන්න බෑ හදවත තොල් දෙක දිව උඩු තල්ල දත් මේ ඔක්කොම ඕන ඒ නිසා තමයි සිංහල භාෂාවේ ටා ඩ ඩා ඩ න ශාෂ ඒ කියන අකුරු ටික අන්තිමට දැම්මේ ආගේ හින්දා බලන්න කොයි භාෂාවද විද්‍යාත්මක අපේ භාෂාව ඒ නිසා අපේ දරුවන්ට මතක් කරන්න කැමති මේ ලෝකයේ ඉතා විද්‍යානුකූල ඉතා ගැඹුරු ඉතාම ශාස්ත්‍රීය වූ අපේ භාෂාව නොපැකිලව භාවිතා කරන්න පසුබසට වෙන්න එපා ලෝකයේ ඕනම රටකට ගියොත් අපේ සිංහල භාෂාව කතා කරපු ගියොත් ඒ සමාජයේ විදේශීය සමාජයේ ඉහළම ස්තරයට යන්නට එයාට හැකියාව තියෙනවා අපේ රටේ අත්හැරලා ආ වෙනත් රටක සදා පිටරටවලට ගියපු අපේ ගුරු බෞතුන් ආදි අය මේ වෙනකොට අපිත් එක්ක වැඩ කරපු බොහෝ අය මේ වෙනකොට ඒ රටවල ඉහළම ස්තරයට ගිහින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තත්ත්වයේ තනතුරු වලට ගිහිල්ලා තියෙනවා කියලා අපි ආඩම්බරයෙන් කියන්න ඕනේ ලෝකයේ ඉතාම විද්‍යාත්මක මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ කටු සම්බන්ධ තියෙන පුතේ ඇමරිකාවේ හූස්ටන් මධ්‍යස්ථානයේ එතකොට මේ හූස්ටන් මධ්‍යස්ථානයේ මේ අප්‍රිකා පසුගිය දවසක ගුවන්ගත කරපු ඒ ගුවන් යානේ නැත්තම් ඒ සැටලයිට් එකේ සම්පූර්ණ විද්‍යුත් පරිපථය හැදුවේ කවුද? ශ්‍රී ලාංකිකයෙක්. එතකොට එයා සිංහලෙන් ඉගෙන ගත්තා. ඒ රටට ගිහිල්ලා ඒ ඉහළම තත්ත්වයට ගියා. මේකට අමතරව තවත් උදාහරණ එමට තියෙනවා. ඉතින් දරුවනේ ඒ නිසා මේ භාෂාව හරිම වටිනවා.